මගේ හිතාකර සහෝදර සහෝදරියන් සියලු දෙනාට මේ විශේෂ පණිවිඩය ගෙනෙන්න මම තීරණය කරේ අද දවසේ අපි කතා කළා වගේ අපේ රැස්වීම තුළ සැමරීම තුළ ස්වාමින් වහන්සේ මේ දේශයේ බලවත්යක් කරනවා. මේ දේශයේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම උන්වහන්සේ අස්වැන්නක් වෙලා ගන්න ලෑස්තියි. ඒ අස්වැන්න ලෑස්ති. ඒ අස්වැන්න සූදානම් වෙලා ගොඩාක් කල්. හැබැයි උන්වහන්සේ අස්වැන්නට සේවකයන් එකතු කරන්න උන්වහන්සේ ක්‍රියා කරමින් සිට අවුරුදු ගාණක් තිස්සේ. යේසුස් වහන්සේ කිව්වා වගේ අස්වැන්න බොහෝයි සේවකයෝ හිඟයි. එනිසා යාඥා කරන්න කිව්වා අස්වැන්නේ ස්වාමියාට අස්වැන්නට සේවකයන් යවන පිණිස. අවුරුදු සිය ගණනක්. මම දන්න අවුරුදු සිය ගණනක්. උන්වහන්සේගේ විශ්වාසවන්ත වූ දාස දාසීන් මැදිහත් කරකම් කළා මේ අස්වැන්න උදෙසා. ඒ අස්වැන්නට සේවකයන් යවන පිණිස. ඒ අය ඇඬූ කඳුලෙන් යාඥා කළා. අවුරුදු සිය ගණන් යාඥා කළා. විශේෂයෙන් මේ අන්තිම කාලයේදී අන්තිම අවුරුදු 100 ඇතුළත අපි දන්නවා ගොඩාක් අය ගොඩාක් දෙවියන් වහන්සේට අවංකව බරක් ඇතුව උන්වහන්සේට අවංකව සේවය කරපු බොහෝ දෙනෙක් යාඥා කරා මේ අස්වැන්නගේ. මේ අවසාන කාලයේ දෙවියන් වහන්සේ මේ පොළවේ නෙලා ගන්න යන උන්වහන්සේගේ රාජ්‍යයේ අස්වැන්නගේ. අපි ඒ කාලයට ඇවිල්ලා තියෙනවා. මම විතරක් නෙමෙයි මුළු ලෝකයේ පුරා දෙවියන් වහන්සේගේ දාසයන් කතා කරනවා මේ ගැන. මේ අවසාන අස්වැන්නක් ගැන. මීට දවස් දෙකකට කලින් ඇමරිකාවේ දාසියක් ඒ ගැන කතා කරපු වීඩියෝ එකක් මට හම්බුණා. ඇය කතා කරන්නේ අපි කතා කරන දෙයමයි. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේ ස්ථානගත කර තිබුණු තියෙන සියලු දෙනාට මේ පණිවිඩය උන්වහන්සේ කියනවා. ඒ අය මනුෂ්‍යයන්ට සභාවට මේ පණිවිඩය බෙදා දෙනවා. මේක ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවක්. මේක ශුද්ධාත්මයන් වහන්සේ සම්පූර්ණ පාලනයට අරගෙන සභාව තුල කරන දෙයක්. සභාව තුළින් ගිල්නක් යවන්න උන්වහන්සේ සැලසුම් කරලා තියෙනවා. ඒකට උන්වහන්සේ සෙනඟක්ව සූදානම් කළා. ශුද්ධ උන්වහන්සේට පිළිගත හැකි වූ යාගයක් වෙන සුව කැමැත්තේ සමන්ගේ කැමැත්තේ වෙන කෙනෙක් කියන නිසා නෙමෙයි කරන්න ඕන නිසා නෙමෙයි කැමැත්තෙන් ආශාවෙන් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් එකප වෙච්ච සෙනඟක් උන්වහන්සේ තෝරා ගත්තා. උන්වහන්සේ කතා කරා. සමහර අය ආවේ නැහැ. සමහර අය ඒ ආපු අය උන්වහන්සේ සන්නද්ධ කළා. උන්වහන්සේ ධර්මිෂ්ඨ කළා. උන්වහන්සේ ඒ අයව සන්නද්ධ කරමින් පාවිච්චි කරන්න යනවා මේ අස්වැන්නගේ. එනිසා මම හිතනවා ඔබ මම ඒ කොටස කියලා. ඔබ මම ඒ සෙනඟ කියලා. එනිසා මගේ ආදරණීය සහෝදර සහෝදරිය ස්වාමින් වහන්සේ අපිට කිව්වා හෙට ඉඳන් ඒ කියන්නේ සඳුදා ඉඳලා දවස් හතක් ඇය 24 මේ ගින්න නැත්තම් මේ රිවයිවල් එක මේ පිපිදීම උන්වහන්සේට ගේන නැත්තම් උන්වහන්සේ මේ ගින්න එවන්න කියලා කනලා කරා. උන්වහන්සේට මොර ගහන්න උන්වහන්සේට මොර ගහලා කියන්න කියලා ස්වාමිනි මේ ගින්න එවන්න මේ රිවයිවල් එක එවන්න. අපි හිටියා ඇති අපි අපි අර එක දාසියක් කිව්වාගේ අපි රවුන්ඩ් බවුට් එක කැරකි කැරකි හිටියා. හරියට අර රට රවුමක අපි වාහනයක කැරකෙනවා එකතන කැරකෙනවා වගේ. හැබැයි දැන් කාලේ ඇවිල්ලා තිනවා රවුන්ඩ් බවුට් එකෙන් හයිවේ එකට යන්න. ඒ රවුන්ඩ් බවුට් එකෙන් අපි එක්සිට් වෙන්න ඕනේ සුද්ධකමේ මාර්ගය තුල ඒ රිවයිවල් හයිවේ එකට. අපි ඉන්නේ අන්න එතරම්. ඒ නිසා මම ඔයගෙන් ඉල්ලනවා මේ දවස් හතේ අපිත් එක්ක එකතු වෙන්න. ඔබට එන්න පුළුවන් නම් අපේ ස්ථානවලට අපිට කෝල් එකක් දීලා ඒ ස්ථානවලට එන්න. නැත්නම් ඔබ ඉන්න තැන ඉඳලා ඔබ යාඥා කරන්න මොර ගසන්න මේ ගින්න ස්වාමිනේ වන්න කියලා. ඒ ගින්නේදී නැත්නම් ඒ රිවයිවල් එකේදී මිනිස්යන් බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. ඒ රාජ්‍යයට එන අස්වැන්න හොරා කන්නත් වෘකයෝ බලන් ඉන්නවා. ඒ නිසා යාඥා කරන්න ඒ වෘකයන්ගෙන් ඒ අස්වැන්න බේරා ගන්න පිණිස. එනිසා ස්වාමින් වහන්සේගේ ඉදිරියේ ඔබ කන්න ලව් කරන්න. මම බැගෑ පත්‍ර ඉඳනවා. උනන්දුවකින් යාඥා කරන්න මොර ගසන්න. ප්‍රීතියෙන් උන්වහන්සේ ඉදිරියේ මොර ගහලා කියන ස්වාමිනී රිවයිවල් එක එවන්න. මේ තමයි පිබිදීමේ කාලේ. This is revival time. මේ තමයි ස්වාමින් වහන්සේ අවුරුදු ගානක් තිස්සේ සැලසුම් කරපු. උන්වහන්සේ නියම කරපු කාලය. ඒ කාලේ ආරම්භය අපි මන් දන්නේ ඒක කොච්චර කාලයක් ඒ. ඒක මම දන්නේ නැහැ. ඒක තියෙන ශුද්ධාත්ම. මේක කොහොම පටන් ගන්නවද? ඒකක් මම දන්නේ නැහැ. මොකක්ද වෙන්නේ යන්නේ අනාගතේ මේ දවස් දෙක තුනේ? ඒකක් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ මේ සියල්ලේ පාලකිට වෙන බව. උන්වහන්සේ පාලනය නම් එහෙනම් අපිට කිසි දෙයක් වරදින්නේ නැහැ.
අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ කියන්නේ නොබියව ඇදහිල්ලෙන් අඩිය තියන්න. ආමෙන්. එනිසා මම වාගෙන් ඉල්ලනවා අපිත් එක්ක එකතු වෙන සහෝදර සහෝදරියන් සියලු දෙනාට. එන්න. අපි මොරගසමුන් වහන්සේ මේ රිවයිවල් එක එවන්න. සිසුත්